සුබ දවසක් වේවා හැම දිනාටම අද මම ඔයාලට කතා කරන්නේ මේ ඇම්බරෙල්ලා වල තියෙන විශ්මිත ගුණය පිළිබඳව. දැන් අපි බලමු ඇම්බරෙල්ලා වල තියෙන ගුණය පිළිබඳව විස්තර ටිකක්. ඇම්බරෙල්ලා යනු පළතුරක් වශයෙන් හා ව්‍යංජනයක් වශයෙන් ආහාරයට ගන්න පුළුවන් දෙයක්. ඇම්බරෙල්ලා ගසේ පොතු මැලියම් ඖෂධ සෑදීම සඳහා යොදා ගනි. ඇම්බරෙල්ලා ගෙඩිවල පොතුමගින් කසාය සෑදීම සඳහා යොදා ගනි. අමු අඹරැල්ලා උෂ්ණ ගුණයෙන් යුක්ත වන අතර ඉදුණු අඹරැල්ලා සීත ගුණයෙන් යුක්ත වන අතර ඇඹරැල්ලා ගෙඩිවල විෂ නැසීමේ ගුණයක්ද ඇති අතර අතීතයේදී තුවාල සුවකර ගැනීම සඳහා ඇඹරැල්ලා ගෙඩි භාවිතා කර බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවේ හෘදයාබාධ වලට හිතකර වෙනවා කියලා සඳහන් වෙනවා මේ ඇඹරැල්ලා ගෙඩි ආහාරයට ගැනීමෙන් එය වළක්වා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඉදුණු අඹරැල්ලා ගෙඩි ශරීරයේ දුර්වල පුද්ගලයන්ට ඉතාමත්ම ගුණ බව සඳහන් වෙනවා. අධික රුධිර පීඩනය සඳහාද ඇඹරැල්ලා දළු ගුණාත්මක ඖෂධය බව සඳහන් වෙනවා. දියවැඩියා රෝගීන්ට ඇඹරැල්ලා ගෙඩි ගුණදායක වන බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඇඹරැල්ලාවල කැල්සියම්, යකඩ, ෆොස්ෆරස්, විටමින් බහුලව අඩංගු වෙනවා. ඒ වගේම විටමින් C, A, B1, B2 අඩංගු වෙනවා. ඇඹරැල්ලා කියන්නේ තන්තු බහුල ආහාරයක් වන අතර හදවත් රෝගීන් සඳහාද හිතකර වන බව සඳහන් වෙනවා. ඇඹරැල්ලා දළු විටමින් C අඩංගු වන බව සඳහන් වෙනවා. ඇඹරැල්ලා පොතු ලුණු වතුරින් අඹරා ගෑමෙන් සන්ධි වේදනාව අඩු වෙන බව සඳහන් වෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක හැම කෙනෙක්ම එකතු වෙලා ඉන්න කියලා හැම කෙනෙකුටම ආරාධනා කරනවා. ඒ වගේම මාව subscribe කරන්න, ඔයාලා මගේ channel එකත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියලා හැම කෙනෙකුටම ආරාධනා කරනවා. තවත් මෙවැනි ලස්සනම ලස්සන වීඩියෝකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු ඇතුව මම අදට සමු ගන්නම්.